අද net fm ධර්ම දක්ෂිනාවේ දේශක ආනන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී අපේ මේ පින්වත් හැම දිනාම බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද ඉරිදා ධර්ම දක්ෂිනාවේ ධර්මානුශාසනාව සඳහා පින්වන්ත දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ එංගලන්තයේහි පදිංචි බුද්ධික රුවන් හර්ෂ කුලතුංග මහත්මයා සහ ඒ පින්වන්ත පිරිස. අපි ඒ පින් උතුම්ට ධර්මදේශනාව අවසානයේදී පින් අනුමෝදන් කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව
ආරම්භ කරන්නයි බලාපොරොත්තු වන්නේ. අපි මේ දවස්වල බොහොම විශේෂ සූත්‍ර දේශනාවක් සාකච්ඡා කරගෙන ආවේ. ඒ දේශනා මාලාවේ අද තුන්වෙනි ධර්ම දේශනාව. සංයුක්ත නිකායට අයත් සාදුහු කියන සූත්‍රයයි අපි දේශනාවට මාතෘකා කරගෙන ආවේ. බුදුරජාණන් වහන්සේගේ ළඟට සතුල්ලපකායික කියලා දෙවිවරු පිරිසක් භාග්‍යවතුන් වහන්සේ හමුවට පැමිණිලා එක එක දෙවියෙක් දෙවියෙක් ගානේ මේ උදාන වාක්‍ය බැගින් ප්‍රකාශ කරනවා. එතනදී දෙවිවරු දෙන්නේ කාරණා දෙකක් ප්‍රකාශ කළා. මේ සියල්ල දානීය සම්බන්ධයි. කාරණා දෙකක් ප්‍රකාශ කළා. ඒ කාරණා දෙක ප්‍රකාශ කරලා නිමා වුණයින් පස්සේදී තවත් දෙවියෙක් භාග්‍යතුන් වහන්සේගේ ළඟට ආවා. ඒ දෙවියත් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහිම කියනවා. සාදුකෝ මාරිස දානං අප්ප කස්මින්පි සාහු දානං අපිච්ච සද්ධහයපි සාහු දානං. මේ දෙවිය කියනවා අර කලින් ප්‍රකාශ කරපු දෙවිවරු දෙන්නගෙම කාරණා දෙක අනුමත කළා. ඒ කාරණා දෙකම අනුමත කළා. ඒක ඇතන කියන්නේ ස්වාමීනි මේ දන් දෙන එක හොඳයි. සාදු කුමාරස දාන. දානි දෙන එක මාරස කියන්නේ නිදුකානනි කියලා. නිදුකානනි තාම හොඳයි දන් දෙන එක. අප්පකස්මින්පි සාහු දාන. ඒ වගේම තමයි මේ අර දෙවෙනි දෙවිය ඇවිල්ලා කියන්නේ අල්පයක් තියෙන වෙලාවේ දෙන දාණය හොඳයි කියලානේ. දැන් දෙවෙනි දෙවියත් පළවෙනි දෙවියගේ කාරණාව අනුමත කරමින් කියනවා ඊටත් වඩා හොඳ එකක්. මොකද්ද? ස්වාමීනි මේ අල්පයක් තියෙන කාලේ දන් දෙන එක ඊටත් වඩා හොඳ දෙයක්. දැන් මේ දෙවිය ඇවිල්ලා කියනවා මොකද්ද? ස්වාමීනි දන් දෙන එකත් හොඳයි. අල්පයක් තියෙන කාලේ දන් දෙන එකත් හොඳයි. හැබැයි ස්වාමීනි සද්ධාවෙන් දන් දෙන එක ඊටත් වඩා හොඳ දෙයක්. කියලා දැන් මේ දෙවිය කියනවා. සද්ධාවෙන් දන් දෙන එක ඊටත් වඩා හොඳ දෙයක් කියලා දැන් මේ දෙවිය ප්‍රකාශ කරනවා. මොකද පිංගුතුනි මේ සද්ධාවෙන් දන් දෙනවා කියලා කියන්නේ? අට කතාවේ මේකට විස්තරයක් කරලා තිනවා මෙහිම කර්මය සහ කර්මඵලය අදහලා යමෙක් දන් දෙනවා නම් අන්න ඒකට කියනවා සද්ධාවෙන් දන් දෙනවා කියලා. කර්මය සහ කර්මඵලය අදහලා දන් දෙනවා නම් අන්න ඒකට කියනවා සද්ධාවෙන් දන් දෙනවා කියලා. මොකද මේ කර්මය කහ සහ කර්මඵලය අදහලා දන් දෙනවා කියලා කියන්නේ. දැන් අද ගොඩාක් දෙනෙකුගේ ළඟ යම් මට්ටමකට පිරිහිලා තිබෙන කොටසක් මේ දානේ කර්මය සහ කර්මඵලය අදහලා දන් දෙනවා කියන කොටස. මේක ඉතාම වැදගත් කරුණක් අපේ පින්වතුන්ට ශ්‍රවණය කරන්න ලැබෙන එක. මොකද පුංචි සිතුවිල්ලක් නිසා අපේ පින්වතුන්ට සංසාරයට ලොකු අලාභයක් වෙන්නේ. මම උදාහරණයක් කියන්නම් මෙහිම. දැන් අපේ පින්වතුන් ඔය පාරවල් තොට යනකොට දුගී මගී යාචකයෝ මුණ ගැහෙනවා. ඕනතරම් ඉන්නවනේ මේ සමාජයේ පාර තොටේ අපි එළියට බැස්සම හරියට ඉන්නවා. සමහරලාට ඇත්තටම අසරණ වෙච්ච මිනිසුත් ඉන්නවා. ඒ අතරේ බොහොම වංචනික ලෙස ඒක රැකියාවක් කරගෙන ජීවත් වෙන පිරිසකුත් ඉන්නවා. දැන් ඒ කාරණාව ගැන මම අපේ පින්වතුන්ට විනයම පැහැදිලි කරලා දෙන්නම්. ඒ කොටස අද බැරි වුණොත් ලබන සතියේ හරි වංචනිකයෝ නිසා මොකද්ද වෙන කියන කාරණාව. දැන් මෙතන කියන්නේ දැන් ඔන්න අපි පාරේ තොටේ එහෙම යනකොට යාචකය හම්බුනාම තම තමන්ගේ ළඟ තියෙන මොන මොනවා හරි දෙනව යාලට. දැන් දෙනකොට මෙන්න මෙහිම දෙන ක්‍රමයක් අපි දැකලා තියෙනවා. කොහොමද? සමහර වෙලාවට යාචකයොන්ට අපි දකිනවා කෙනෙකුට රුපියල් 100ක් විතර දෙනවා. සමහරලාට ගිහිල්ලා ඇහුවොතින් ඇයි ඔයා අර රුපියල් 100ක් දුන්නේ යාචකයට කියලා. පිටුතුර මේ යාචකයන් අතර එක්තරා ක්‍රමයක් තියෙනවා. විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි සමහර යාචකයෝ ඉන්නවා රුපියල් 2ක් රුපියල් 5ක් රුපියල් 10ක් දුන්නත් අද කාලනම් බනින යාචකයෝ ඉන්නවා. සමහරලාට රුපියල් 2ක් දීලා බලනකොට ඔවුන් බොහෝ සතුටකින් නෙවෙයි රුපියල් 2 අරගෙන යන්නේ. තු රුපියල් 2ක් දෙනකොටයි රුපියල් 100ක් දෙනකොටයි ඒ අයගේ තියෙන මූණේ ස්වභාවය වෙනස් බව ඉතාම හොඳට පේනවා. සමහරලාට ඔය අතරේ ඉන්නවා සමහර පිරිස් අර රුපියල් 2ක් දුනු බනිනවා. ඔවුන්ගේ ළඟ තියෙන සමහර කෙනෙක්ගේ ළඟ තියෙන ලක්ෂණයක් මේක. දැන් අර පුද්ගලයා රුපියල් 100ක් දුන්නේ ඇයි කියලා ඇහුවොතින් මම කියන්නේ හැම කෙනෙක්ම නෙවෙයි සමහර කෙනෙක් රුපියල් 100ක් දුන්නේ ඇයි කියලා ඇහුවොතින් ඒක නා කියන බනින නිසා. රුපියල් 10ක් රුපියල් 5ක් රුපියල් 2ක් දුන්නොත් ඒ ආචාර්යකෝ බනින නිසා තමයි රුපියල් 100ක් දුන්නේ.
දැන් එතකොට බලන්න තමන්ගේ ළඟ තියෙන්නේ අර කර්ම සහ කර්මඵල අදහල දන් දෙන එක නෙවෙයි. එච්චන මුදලක් දන් දුනි මොකටද? බණින නිසා. මම උදාහරණයක් අපේ පින්වතුන්ට කිව්වේ. එතකොට තේරෙනව නේද මේ කර්මඵලය අදහල දන් දෙන එකයි එහෙම නැතුව දන් දෙන එක අතර තියෙන වෙනස. ඊළඟට දැන් තවත් සමහරලාට මෙහිම ගමු. ඔන්න පිරිසක් ඉන්න තැනක කෙනෙක් ඇවිල්ලා කියනවා මොකක් හරි පින්කමක් ගැන. අපි තුම ආයතනයක හරි එහෙම නැත්නම් මිත්‍රයෝ පිරිසක් එකට ඉන්න තැනක හරි එහෙම නැත්නම් ගමේ පිරිසක් එකට එකතු වෙච්ච වෙලාවක හරි ඔන්න කියනවා මේ අපි මෙන්න මෙහිම පින්කමක් කරනවා. ඕගොල්ලන්ට කොහොමද මේකට දායක වෙන්න පුළුවන්? ඒ ඔහොම කිව්වෙන් පස්සේදී සමහර කෙනෙක් ඔන්න මෙන්න මෙහිම කියනවා. එතන හිටපු ඔක්කොම පිරිස බාරගත්තා. ඔක්කොමයි බාරගත්තු නිසා මට විතරක් බාර නොගෙන ඉන්න බැරි වුණා. ඒ නිසා මමත් බාරගත්තා. ତොරේ දානේ කොටස බාරගෙන තියෙන්නේ මොන චේතනාවකින්ද? තමන් බාර නොගත්තොත් එතන අපහසුතාවයට පත් වෙනවා කියන්නේ මෙන්න මේ කාරණාව නිසා. එතකොට පින්වතනි, ඊ කොටස බාරගෙන තියෙන්නේ ඒ කෙනෙක් දන් දෙන්නේ ඊටාම හොඳ දෙයක්. මට මිතාම ස්වර්ණමය අවස්ථාවක් මේ ලැබුණේ දානයක් දෙන අවස්ථාවක් ලැබෙනවා කියන එක මම ඒකේ කොහොම හරි ප්‍රයෝජනයක් ලබන්න ඕන එහෙම චේතනාවකින් නෙවෙයි ඒ කොටස බාරගන්නේ. බාරගන්නේ මොන චේතනාවකින්ද? සියල්ලෝම බාරගත්තා මට විතරක් මෙතන බාර නොගෙන හිටියොත් මේ පිරිස මැද මම අපහසුතාවයටපත් වෙනවා. මේ පිරිස අතරේ මාව අවඥාවට ලක් වෙනවා. අන්න ඒකෙන් මිදෙන්න මම බාරගත්තා කියලා සමහර කෙනෙක් බාර ගන්නවා. එතකොට බලන්න දැන් ඔවුන්ගේ සිතුවිල්ල තුළ අර කර්මඵල අදහනවා කියන සිතුවිල්ල නැහැ. දැන් මොකක් හරි පින්කමක් කරගන්න අවස්ථාවක් ලැබුණොතින් ඒක තාම වටින අවස්ථාවක් නේ. ඒක වටින අවස්ථාවක් පින්කමක් කරගන්න අවස්ථාවක් ලැබෙනවා කියන එක. නමුත් එහෙම අවස්ථාවක් ලැබිච්ච වෙලාවට අර යම් යම් කාරණා නිසා පින්ඔතුරි මිනිසු ඒ ලැබිච්ච අවස්ථාවෙන් සමහර කෙනෙක් හරියට පව කරගන්නවා. ඒ අතර සමහර කෙනෙක් අර උත්කෘෂ්ට ගණයට පින කරගන්න පුළුවන් අවස්ථාව තියෙද්දි ඒක තාමත්ම ප්‍රාථමික පහත් ගණයට පින බාල කරගන්නවා තමන් හිතන විදිය නිසා. හිතන විදිය නිසා මම නිතරම කියන මේ කාරණා පින්කම් කරනකොට මේ හිත රැක ගන්නවා කියන එක හරි අසීරු කාරණාවක්. පින්කමක් කරනකොට හිත රැකගෙන පින්කම් කරනවා කියන එක හරි අසීරු කාරණාවක්. සිහිය ප්‍රඥාව හරියට තියෙන කෙනාට පමණයි හිත රැකගෙන පින්වතුනි පින්කම් කරන්න පුළුවන්. දැන් අපි හිතමු කෙනෙක් පින්කම් ගෙදරකට යනවා. අපි හිතමු දානෙට ගිනාපු බඩු ටික ගේ සාලේ ළඟින් තියුවම මේ අතින් ගෙනහිල්ලා අදාළ තැනක ඒ ගිනාපු පෙට්ටිය ගිහින් තියන්න පුළුවන්. නමුත් අලසකමට සමහර ලාට පයින් තල්ලු කරගෙන යනවා. එතකොට අර විශේෂ පිනක් කරකට තියෙන අවස්ථාවේ අර ක්‍රියාව තුළ ඔහුට ලැබෙන්නේ පින්ඔතුනි අර පින බාලවීමක් නේ. ඇයි සද්ධාව නැයි පින්කම කරන වෙලාවට? හිත රැකගෙන පින්කම් කරනවා කියන එක හරි අමාරු දෙයක්. මේකට හොඳ සිහියක්, හොඳ ප්‍රඥාවක්, හොඳ සද්ධාවක් ඒ කෙනාට අවශ්‍යයි. ඒකයි මම මේ කාරණාවත් මතක් කළේ. දැන් දැන් අපි තුම අර පිරිස මැද ඉන්න කෙනා කොටසක් බාර ගන්නවා. නමුත් අර ඔහු හිතන ක්‍රමයේ නිසානේ පින්ඔතුන ඔහුගේ පින්කමට ඒ හානිය කරගන්නේ. මේ ඔක්කොම බාරගත්තු නිසා මට විතරක් බාර නොගෙන ඉන්න බැරි වුණා. ඒ නිසා මම බාර ගන්නවා. මේ ආචිකය බණින නිසා තමයි මම මේ රුපියල් 100ක් දෙන්නේ. රුපියල් 100ක් දෙන්න පුළුවන් හැකියාව ඔහු ළඟ තියෙන නිසා නෝ රුපියල් 100ක් දුන්නේ. නමුත් අර ඔහු හිතපු ක්‍රමයෙන් මොකද උනේ? තමන්ගේ පිනට ලොකු හානියක් කරගන්නවා. ඒක සුළුපටු හානියක් නෙවෙයි, අතිවිශාල හානියක් පින්ඔතුනි කරගන්නවා. අර හිතන විදිය නිසා. ඒතර හිතන විදිය අපි පින්ඔතුනි හරියට වෙනස් කරගත්තොතින් අපට හරියට පින්කම් කරගන්න පුළුවන්. මම අපේ පින්ඔතුන්ට නිතර මතක් කරන්නේ අපේ පින්ඔතුන්ගේ ඉදිරියට පින්කමක් කරගන්න අවස්ථාවක් ලැබුණොත් ඒ ලැබෙන හැම අවස්ථාවකම හිතනද මට මේ ලැබෙන්නේ මහා නිදානයක්. මගේ ඉදිරියට ලැබෙන්නේ මහා නිදානයක්. දැන් කෙනෙක් හිතනවා නම් මේ දන් දෙන එක හොඳ නෑ, ඒ තුලින් නිවනට ලොකු උපකාරයක් නෑ කියලා. ඒ කෙනාට පින්වතුනි කොහොමත් නිවන් දකින්න බෑ. දානේ කාන්ත වශයෙන්ම නිවනට උපකාර වෙනවා. දන් දීම කියන එක අනිවාර්යයෙන්ම නිවනට උපකාර වෙනවා. ඒකනේ පින්වතුනි අසංඛ්‍ය 16ක් පාරමිතා පුරපු මහබෝසතාණන් වහන්සේ
සුමේද තාපසයන් වෙලා ඉන්නකොට දීපංකර භාග්‍යතුන් වහන්සේගේ පාදමෝලේදී නියත විවරණේ ලැබුවම බුද්ධකාරක ධර්ම මොනවද කියලා උන්වහන්සේ පටන් ගත්තේ කොතනින්ද? උන්වහන්සේ පටන් ගත්තේ දාන පාරමිතාවෙන්. දාන පාරමිතාවෙන් තමයි මේ ගමන පටන් ගත්තේ. ඉතින් මේ දානේ කියන එක ඊ තරමටම විශේෂ කාරණාවක්. නමුත් මේ සමාජය තුළ මම දකිනවා මිනිස්සු නිතරම තමන් ගුණවන්ත වෙන්න උත්සාහ කරන බාහිර සමාජයට. බාහිර සමාජයට තමන් ගුණවතෙක් වෙන්න උත්සාහ කරනවා. අන්න එහෙම උත්සාහ දරන එකේ ප්‍රතිඵල තමයි සමහර වෙලාවට ওই දානේ කියන එක එච්චර වැදගත් නෑ. සීලේ කියන එක වැදගත් නෑ. අපිට දිවි ලෝක සම්පත් කියන එක එච්චර වැදගත් නෑ කියලා මේ ආදී වශයෙන් කරුණු අපේ සමාජය තුළ ඉස්මතු වෙනවා දකින්නේ. අර තමන් අතිශයින්ම ගුණවන්තයි කියලා සමාජයට පෙන්වන්න උත්සාහ කිරීමේ ප්‍රතිඵල. එතකොට බලන්න දැන් ඒ කාරණාව තුළ අපි පින්කම් වලට ලොකු හානිනේ පින්ඔතනි කරගෙන තියෙන්නේ. මං කියන්නේ එහෙම වෙන්න එපා මේ පින්ඔතු. මොකද මේ අවංක භාවය කියන එක මේ ශාසනයේ ඉහළමම සලකපු දෙයක්. අවංක භාවය කියන එක අපේ පින්ඔතුන්ට කැමති දෙයක් සංසාරේ ලබන්න ඕන නම් පින්කම් කරලා ඒක ප්‍රාර්ථනා කරන්න. ඒක සමාජයට පෙන්වන්න එපා මම මේ බොහෝ සම්පත් පස්සේ යනවා. එහෙම නෑ. මම මේ සියල්ල අත්හරින්න බලාගෙන ඉන්නේ. අපිට එහෙම ඕන තරම් අය මුණ ගැහෙනවනේ. ඔවුන්ගේ වචනවල පවා තියෙන හරි වංචනික කපටි ස්වභාවයක්, කපටි ස්වරූපයක් ගත්තු අදහස්. ඉතර කියනවා එහෙම. ඒ කියන්නේ තමන් හොඳයි කියලා පෙන්වන්න ඒ වෑයමක් දරන්නේ. මොකද හැම කෙනෙක්ම කැමති පින්වතුන් හොඳයි කියලා පෙන්වන්න. ඒ කියන්නේ ඒ හොඳයි කියලා පෙන්වන්න ගිහිල්ලා තමයි සමහර වෙලාවට මේ භාග්‍යතුන් වහන්සේ දේශනා නොකරපු ප්‍රතිපත්ති වලට පවා ගොඩක් වෙලාවට යන්නේ. ප්‍රාර්ථනාවල් කරන්නේ නැහැ පින්කම් කරලා. මොකද මේ දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් ප්‍රාර්ථනාවක් කරනවා කියන එක අද කාලේ ඇතැම් පිරිසක් අතර විවේචනයට ලක් වෙලා තියෙනවා. ප්‍රාර්ථනා කරනවා කියන එක ඇතැම් පිරිසක් අතර විවේචනයට ලක් වෙලා තියෙනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේත් එක ගත්තොත් ප්‍රාර්ථනාව කියන එක අනිවාර්යෙන් කළ යුතු දෙයක්. ප්‍රාර්ථනාව කියන එක අනිවාර්යම කළ යුතු දෙයක්. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේත් එක ගත්තම. නමුත් අද කාලේ සමහර වෙලාවට සමහර පිරිස අතරේ මේ ප්‍රාර්ථනා කරනවා කියන එක බොහොම ප්‍රාථමික ලාමක ගණිකක් හැටියට තමයි සැලකලා තියෙන්නේ. නමුත් අපේ පින්වතුන් බලන්න විස්සන්තරාත්ම භාවී අපි පුස්සති දේවිය, ඒ කියන්නේ මහා මායා දේවිය, අපි බෝසතන් වහන්සේ පුස්සති දේවිය මොලින් හිටියේ විස්සන්තරාත්ම භාවී උපදින්න කලින්, සිවිරාජ්‍ය උපදින්න කලින් ශක්‍රදිවියංග අග්‍රමහේෂිකා වෙලා. අග්‍රමහේෂිකාව වෙලා ඉන්නකොට මේ දේවිය ආවුෂ පිරිහෙනවා. ශක්‍රදේවිය ඇවිල්ලා කිව්වම මේක ඔබට දැන් දිවි ලෝකේ යන්න කාලේ හරි කැමති වරදහයක් ඉල්ලන්නේ කියලා කිව්වම පිඟුතුනි පුස්සති දේවිය බලන්ඩ ශක්‍රදේවියන්ගෙන් ඉල්ලපු වරදහය. දැන් අද කාලේ කෙනෙක් පින්කම් කරලා මෙහෙම ප්‍රාර්ථනාවල් කළොතින් ඒ කෙනා මොනමින්මින් මනීද කියලා හිතන්නකෝ මේ සමාජයයි. ප්‍රාර්ථනාවල් 10ක් කරනවා. මොකද ප්‍රාර්ථනාවල් 10ය සිවිරජුගේ අග්‍රමහේෂිකාව වෙලා උපදින ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. දැන් මේ මහමයා දේවිය ඊළඟට නිල්වන් නෙත් දෙකක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරා. ඊළඟට නිල්වන් ඇහිබෙම දෙකක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම තමයි පුස්සති කියලා නම ලැබෙන්න ප්‍රාර්ථනා කරා. මේ පුස්සති කියන නමත් ප්‍රාර්ථනා කරලා ලබාගත්තු එකක්. ඊළඟට ප්‍රාර්ථනාවක් කරනව තමන්ට අයිති අඹදරුවෝ, තමන්ගේ රජකම හෝ තමන්ගේ ඇස් හිස් මස්ලේ දන් දෙන්න පුළුවන් දක්ෂ පුණ්‍යවන්ත දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරා. තමන්ගේ දරුවෝ හිම දරුවෝ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරේ. ඊළඟට උන තවත් විශේෂ ප්‍රාර්ථනාවක් කරනවා. දරුවා කුසේ වැඩෙනකොට මේ කුස ඉදිරියට නිරා නොවේවා කියලා ප්‍රාර්ථනා කරා. මේ ප්‍රාර්ථනාවල් කරන්නේ විශේෂයෙන්. ඊළඟට ප්‍රාර්ථනා කරන වයසට ගියත් පපුව පහලට එල්ලා නොවැටේවා කියලා. වයසට ගියත් පපුව පහලට එල්ලා නොවැටේවා කියලා ප්‍රාර්ථනා කරා. ඊළඟට ප්‍රාර්ථනා කරනවා හිසකෙස් නොපැසේවා, ඒ කියන්නේ සුදු වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. තමන්ට ලැබෙන සියුම් සිවිය, මේ සමට උඩින් තියෙන සියුම් සිවිය
කුණුදූවිලි නොතැරෙවෙන සිවියක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරා. එනට 10 වෙනි ප්‍රාර්ථනාව කරා. මරණ දඬුවමට නියම වෙච්ච පිරිස්ව නිදහස් කරලන්න තමන්ට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. අපි පිංතුම් බලන්නකෝ. කොයිතරම් අවංක ප්‍රාර්ථනා 10ක් දෙමි කලේ. මම අර කලින් දැක්කුවනේ සමහර කෙනෙක් මේ කාරණාවල් පිළිබඳව ඊට වඩා වෙනත් විදියකටයි දකින්නේ කියලා. ඒකට මම මතක් කළේ බොහෝ දෙනෙක් අර බාහිරින් සමාජයට හොඳයි කියලා පෙන්වන්න උත්සාහ කරනවා ක්‍රියාවන් වලින් වචන වලින් හොඳයි කියලා පෙන්වන්න උත්සාහ කරනවා. මට හිතෙන මේකේ ප්‍රතිඵලයක් නිසා තමයි මේ කාරණාවල් බොහොම අවතක්සේරුවෙන් හිතන්නේ මේ ප්‍රාර්ථනාවල් කරනවා කියන කාරණාවල්. පිංගුතුනි එහෙම වංචාවෙන් නිවන් දකින්න බෑ. මම ඒක වංචාවක් කියලා හිත කියන්නේ. නිවන් දකින්න එකට පිංගුතුනි ඔච්චර ඕනකමක් තියෙනවා නම් ඇයි ඒ කියන අයට තමන්ගේ මේ සියලු දේවල් අත්හැරලා ඇවිල්ලා මේක හරියට පුරන්න බැරි. නමුත් එහෙම කියන කෙනෙකුට යෝජනාවක් කළොත් බැරි වෙලාවක්වත් එහෙනම් ඔයා ලබන මාසේ ඉඳලා අනිවාර්යෙන් ඉන්නකො සිල් ගන්න. එක දිගටම සිල් සමාදන් වෙනකොට සිල් ගන්නකො කියලා කිව්වොතින් සමහරලාට ඒකට නොයේ හේතු කියනවා. දරුවෝගේ ප්‍රශ්න තියෙනවයි කියයි, මහත්යගේ වැඩ තියෙනවයි කියයි, නෝනගේ වැඩ තියෙනවයි කියයි, ගේ තාම හදලා ඉවර නැහැයි කියයි නොයේ කතා කියනවා. ඒ වුණාට හිතන විදිය මේ ජීවිතේ කොහොම හරි නිවන් දකින්න කියලා. නමුත් පින්වතුනි ඒ ඇයට නිවන් දකින්න තබා මතු ජීවිතවල සුගති සම්පත්තියත් පින්වතුනි මග හැරෙනවා. ඇයි? ඇයි ප්‍රාර්ථනාවක් කරන්නේ නැණි පින් කළා දන් දෙන්නෙත් නැ, සිල් ගන්නෙත් නැ. සමහර කෙනෙක් භවනාම විතරේ වඩන්න බලන්න. ඉතින් මේ එකක්වත් නැතුව නිවන් දකින්න ක්‍රමයක් අපේ ශාසනය තුල නැහැ. ඒ නිසා මේ ශාසනය තුල මේ අවංක භාවය කියන එක අපේ පින්වතුන් උසස් කොට සලකලා ඒක තමන්ගේ ජීවිතය තුල ක්‍රියාත්මක කරන්න. ඒතර මම මේ මතක් කළේ තමන්ට ලැබෙන අවස්ථාව තමන් හිතන්නේ හැම වෙලාවකම දානයක් දෙන අවස්ථාවක් ලැබෙනවා. ලැබිච්ච වෙලාවෙම හිතන්නේ මේක මගේ සංසාරයට ලැබෙන අතිවිශේෂ අවස්ථාවක්. අතිවිශේෂ අවස්ථාවක්. දැන් බලන්න මහබෝසත්වරු අර සමහර කාලවලවල දැන් උදාහරණයක් හැටියට මේ සුත්තසෝම ජාතකයේදී සුත්තසෝම රයිතුමා, ඒ කියන්නේ බෝසතන් වහන්සේ අර පෝරිසාදයට බිලි වුණානේ. පෝරිසාදයට බිලි වෙච්ච වෙලාවේ පෝරිසාදයාගෙන් දවසකට ජීවිත දාන ඉල්ලුවානේ. මොකටද? අර නන්ද කියලා බ්‍රාහ්මණී ගාථා හතරක් කියනද මාලිගාවේ බලාගෙන ඉන්නවා. ඒ බණ ටික අහන්න තියෙන ආශාවට තමයි බෝසතන් වහන්සේ එක දවසකට ජීවිත දාන ඉල්ලුවේ. නැවත තායිමත් පොරොන්දු වෙච්ච පරිදිම බෝසතන් වහන්සේ ආවනේ බෝධිසත්වයාගේ ළඟට. ඒතර බලන්නේ ඊ කියන්නේ ඊ අවස්ථාව උන්වහන්සේලා කල්පනා කරේ මගේ ජීවිතයට ලැබෙන තාම ස්වර්ණමය අවස්ථාවක් මේක. පිපින්කම් කරන්න ලැබෙනවා කියන එක, දානයක් දෙන ලැබෙනවා කියන එක. ඔබ යාචකයෙකුට නම් ඔබ යමක් දෙන්නේ, දෙන එක දෙන්න ඔබ මට මේ ලැබුණේ අතිවිශේෂ අවස්ථාවක්. ඒ අවස්ථාවෙන් මම උපරිම ඵල නෙලා ගන්නවා කියලා ඔබට ඒ ආචිකය වෙනුවෙන් එවිලා අත්හරින කුලං උපරිම මට්ටමට දෙන්න. තරහින් දෙන්න එපා, ද්වේෂින් දෙන්න එපා, එහෙම නැත්නම් මෝහ සහගත සිතුවිලි උපදවගෙන දෙන්න එපා, දීලා බණින්න එපා. මොකද ඒකෙන් වෙන හානිය වෙන්නේ ඒ ආචිකයට නෙමෙයි තමන්ට. මොකද ද්වේෂය මූලික කරගෙන දන් දුන්නම ඊළඟ ජීවිතේ තමන්ට ඒක ඵල දුන්නොත් කොහොමද ලැබෙන්නේ? ඵල දුන්නොත් ලැබෙන්නේ මහා ධනිය මහා භෝග ලැබෙනවා. ඊළඟට දැන් මෝහය දුරු කරගෙන දන් දුන්න නම් සමහරලාට මහා ප්‍රඥාවන්තයෙකුත් වීවි. හැබැයි මතක තියාගන්න දැඩි ද්වේෂ සහගත පුද්ගලෙක් වෙලා ඉපදිනවා. හරියට තරහ යන, හරියට කේන්ති යන පුරුෂයෙක් බවට පත් වෙනවා. පිරිස එක්ක කටයුතු කරද්දී දැන් පිටත් ඕනතරම් සමාජයේ හිම දකින්න ලැබෙනවන සමහර අය. සමහර අය ඉන්නවා එකට එකතු වෙලා වැඩ කරන්න ගියාම එතන ඒ කෙනාට හරියට කේන්ති යන සමහරට ඔහු තමයි ඒ ඉන පිරිස පාලනය කරන්නේ. බණිනවා, කරුණා මෛත්‍රිය නැහැ, සමහරලාට අනික පිළිබඳ හිතන්නේ නැහැ. හැබැයි තින් පිංකම් කරන එක හොඳට කරනවා, ගොඩාක් වියදම් කරලා කරනවා, කරණේවා තාම ඥාන සම්ප්‍රයුක්තව කරනවා. හැබැයි ඒ වැඩ කරන පිරිසට පවා බැන බැන තමයි වැඩ කරන්නේ. දේශ සහගත කෙනෙක්. ඇයි ඒ? සසරේ දන් දෙද්දී ද්වේෂය යට කරගෙන නෙමෙයි දන් දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා යාචකයෙකුට ඔබ යමක් දෙනකොට දෙන්න පිරිසුදු චේතනාවෙන්. ඔබ කාගේ හරි පින්කමකට උදව් කරනවා නම් කරන්න ඉතාම පිරිසුදු චේතනාවෙන්. මට මේ අවස්ථාව ඉතාම හොඳ අවස්ථාවක් මේ ලැබුණේ. ලැබිච්ච අවස්ථාව මම සංසාරයට මම ලාභයක් කරගන්නවා. මේක සංසාරයට ලාභයක්. මොකද ඒකින් අර දෙන කෙනාට හානියක් වෙන්නේ නැහෙනි.
දෙන කෙනාට හානියක් වෙන්නේ නැහැ. තමන් දෙන්නේ මේ අවස්ථාව මට ඉතාම හොඳ අවස්ථාවක්. අන්න ඒ අවස්ථාව දැනගෙන ඔබ යමක් දෙනවා නම් දෙන දේ පිළිබඳව පින හැමතිස්සෙම හිත හිත දෙන්න. දෙන දේ පිළිබඳ පින හැමතිස්සෙම හිත හිත දෙන්න. දැන් උදාහරණයක් ඇටේට චීවරයක් දන් දෙනවා නම් ඔබ චීවරයක් දන් දෙනකොට ඔබ හිතන්න මේ චීවර පූජා කරන එක මේ වගේ ආනිසංස ලැබෙනවා. එමෙ නැත්නම් ආලෝක පූජාවට දායක වෙනවා නම් ඔබ හිතන්න ආලෝක දන් දෙන එක මේ වගේ ආනිසංස ලැබෙනවා. ආන් එහෙම පින්වතුනි හිතන්න ශබ්දිකාශන යන්ත්‍ර වලට දායක වෙනවා නම් අමික තාම හොඳ අවස්ථාවක්. දැන් පින්කම් වලට ගිහිල්ලා උනත් නිතර බලන්න එතන තියෙන අංග මොනවද මොන මොන වගේ කොටස්ද තියෙන්නේ. අපි පින්වතු පුළුවන් තරම් බලන්න පරීක්ෂා කරලා ඒ ඒ තැන් වල තමන් කවදාවත් නොකරපු ගණේ මොනව හරි පින්කම් කොටසක් තියෙනවද කියලා බලන්න. මොනව හරි දෙයක් තියෙනවද තමන් කවදාවත් නොකරපු කොටසක්. උදාහරණයක් ඇටියට අපි හිතමු කෙනෙක් ඕන තරම් දන් දීලා තියෙන බුද්ධ පූජාවක් තබලනේ. එවනම් බුද්ධ පූජා බාර ගන්න පුළුවන්. හැබැයි බාර ගන්න කොටත් ඒ පින්කම කරන කෙනාට බාධාවක් නොවෙන බාර ගන්න. තමන් කෙලීම ගිහින් කියන්න එපා මට මේ කොටස දෙන්න කියලා. මොකද සමහරලාට ඔවුන්ගේ සැලසුම වෙනස් වෙන්න පුළුවන්. මොකද පින්කම් කරන කෙනාට සිතුවිල්ලකින්වත් පින් උතුණි බාධා කරන්න එපා. ඒක අතිවිශේෂ විශාල හානියක්. ඒ කෙනාට විශාල හානියක්. ඔහු විශාල පීඩනයකට පත් වෙන ඒ වෙලාවට ඒ කාරණා ගලප ගන්න ගියාම කවදාවත් හිත රිදවන්න එපා පින්කම් කරන අයගේ. කවදාවත් ඒ පින්කම් වලට බාධා කරන්න එපා. තමන් පින්කමක් කරනවා නම් ඒ කරන කොටස තමන් එතනට ගිහිල්ලා බලන්න. එතකොට බෙදලා තිනවා නම් පන්සලේ බුද්ධ පූජාව මෙහිම දානි හාමුදුරට මෙහිම පාදෝවණේ කරන මෙහි කොච්චර අංග තියෙනවද එක දානික පින්වතුනි. හාමුදුරල වඩම්මණේකේ ඉඳලා කොයි තරම් කොටස් තියෙනවද කුඩ අල්ලන්න ඕන පාවඩ දාන්න ඕන ඒ වඩින මලුව හදන්න ඕන මල් අතුරන්න ඕන ඊළඟට පාදෝවණේ කරන්න ඕන පාපිස්නා කරන්න ඕන ස්වාමීන් වහන්සේලා වඩම්මගෙන යන්න ඕන බුද්ධ පූජා තැන්පත් කරන්න ඕන දානි හදන්න ඕන කොයි තරම් අංග තියෙනවද. ඒතර මේවයි බලන්න තමන් ජීවිතේ කවදාවත් නොකරපු පින්කම් මොකද මොනවද මෙතන තියෙන්නේ. ආන් ඒ කොටස් බලලා අන්නේව කරන්න. එතකොට අර සතර සම්‍යක් ප්‍රධාන බලත් එකක් සම්පූර්ණ වෙනමනේ. කරපු පින්කම් නැවත කරනවා එකක්, නොකරපු පින්කම් හොයලා බලන කරන එක තව එකක්. ආන් ඒ විදිහට පින් උතුරි පින්කම් කරන්න. එතකොට තමයි තමන්ගේ පින්කම් තමන්ට සංසාරයට උසස් ලෙස විපාක ලැබෙන විදිහට හදාගන්න පුළුවන් වෙන්නේ. මොකද හිත රැකගන්නවා කියන එක ඉතාම වටින දෙයක්. හිත රැකගෙන පින්කම් කරනවා කියන එක ඉතාම වටින දෙයක්. අන්නේ කාරණාව අපේ පින්ඔතුන් නිතරම හිතන්න. පින්කම් කරන් ලැබිච්ච අවස්ථාවක් ආපු වෙලාවට කවදාවත් හිතන්න එපා මේක හරි කරදරයක් කියලා. කර්මය සහ කර්ම ඵලය අදහන්නේ මේ වෙලාවට මට මේ ලැබිච්ච අවස්ථාව ඉතාම වටින අවස්ථාවක්. මටයි ජීවිතේ කවද මේ වගේ අවස්ථාවක් ලැබෙයිද කියන මම දන්නේ නැහැ. ඒක හොඳ අවස්ථාවක් මම මේකෙන් දෙනවා දානිය. කරන්න පුළුවන් නම් කරන්න, බැරි නම් පැත්තකට වෙලා ඉන්න. ඒකට දොස් කියන්න, නිඳා කරන්න, ගරහන්න එපා. Tamanට කරන්න බැරි නම් ඒ කොටස පැත්තකට වෙලා ඉන්න. Tamanට යමක් දෙන්න බැරි නම් නොදී ඉන්න. නොදී ඉඳගෙන Tamanට පින්කමට යන්න පුළුවන් නම් යන්න. බනින්න එපා, දොස් කියන්න එපා. මොකද ඒකෙන් වෙන්නේ ඒ හානිය අර බැනුම් අහන කෙනාට නෙමෙයි බනින තමන්ටමයි. බැනගන තමන්ටම තමයි ඒ හානිය වෙන්නේ. ආන්නේ කාරණාව අපේ පිංගතුන් හැමතිස්සෙම හිතට ගන්න පිංකම් කරයි. බාගත් මෙතන මේ දෙවිය කියනවා ස්වාමීනි දානංච යුද්ධංච සමානමා හෝ අප්පාපි සන්තා බහුකේ ජිනන්ති අප්පම්පිචේ සද්ධානෝ දදාති තේනේව සෝ හෝති සුඛී පරත්ත. දෙවිය කියනවා දානංච යුද්ධංච සමානමා හෝ දන් දෙනවා කියන එක ඉතාම වටිනවා. කොච්චර වටිනවද? යුද්ධයකට සමානයි දානි. දානිය ඇයි පින්වතුනි යුද්ධයකට සමාන කරලා තියෙන්නේ? දානිය දානි යුද්ධයකට සමාන කරලා තියෙන්නේ ඇයි? හේතුව තමයි පින්වතුනි අට කතාවේ කියනවා යුද්ධයකට යන සෙබලා සෙබල වගේ දන් දෙන්න ඕනේ කියලා. දන් දෙන පුද්ගලයා ඉන්න ඕනේ. දැන් තනට කතාවේ කියනවා යුද්ධයකට යන සෙබලා ඒ යුද්ධෙට ගියාම තමන්ගේ ජීවිතයත් රැකගන්නවා යුද්ධත් කරනවා කියලා හිතලා යුද්ධ කරාට යුද්ධ කරන්න බෑ. එහෙමයිට යුද්ධ කරන්න බෑ. මගේ ජීවිතයත් රැකගන්නවා
මම යුද්ධත් කරනවා කියලා හිතලා යුද්ධ කරන කෙනාට යුද්ධ කරන්න බෑ. යුද්ධ කරන්න පුළුවන් කාටද? යුද්ධ කරන්න පුළුවන් ජීවිතය අතහැරලා යුද්ධ කරන කෙනාට. අන්න ඒ කෙනාගේ යුද්ධය තමයි ජයගන්නේ. මොකද ඔහු දක්ෂව යුද්ධ කරනවා. කැපෙනවා නම් කැපෙත්වා, මැරෙනවා නම් මැරෙත්වා මම මේ රට ජයගෙන මිසක් නවතින්නේ නෑ කියලා. චෙච්චං වා හෝතු මරණං වා ගන්හිස්සා මේතං ඉස්සරියං. මම මේ රට ජයගෙන මිසක් මේක නතර කරන්නේ නෑ. අන්න එවැනි උත්සාහවන්ත පුද්ගලයෝ නිසා තමයි පිංගතුරි යුද්ධ ජයගන්නේ. අන්න ඒ වගේ තමයි භාග්‍යතුන් වහන්සේ මෙතන කියනවා භෝගේච රක්කිස්සාමි දානංච දස්සාමි. මම භෝගයත් රකින්නවා දනුත් දෙනවා කියලා හිතල කෙනාට දන් දෙන්න බෑ. මම භෝගයත් රකින්නවා දානයක් දෙනවා කියලා හිතල කෙනාට පිංගතුනි දන් දෙන්න බෑ. දන් දෙන්න පුළුවන් කාටද? මට මගේ ජීවිතේ ගියත් මේ වෙලාවේ මගේ ජීවිතේ ගියත් මට ජීවිතය අහිමි වුණත් මම මේ දේ කරනවා. අන්න එහිම පුද්ගලයන්ට තමයි පිංගතුනි දන් දෙන්න පුළුවන්. ඒකයි මෙතන මේ යුද්ධයට සමාන කරලා තියෙන දානිය. හැබැයි යුද්ධයක දිනුනත් පිංගතුනි මේ දක්ෂ වීර පුරුෂයෝ ඉන්නේ තාම අඩුවේ. යම්සේ යුද්ධයක් ජයග්‍රහණය කරනවා නම් ජයග්‍රහණය කරන්නේ ඒ බොහෝසෙම වීර පුරුෂයන් නිසා. ආන් ඒ වගේ තමයි සද්ධාව ආදී මේ ගුණ සම්පන්න උත්මයෝ තමයි අල්පයක් තියෙද්දි මසුරු භව කියන කාරණාව බොහෝසෙම මර්ධනය කරලා මසුරුකම් බොහෝ ගණනක් මර්ධනය කරලා මේ අල්පයක් තියෙන කාලෙත් පිංගුතුනි දන් දීලා තියෙන්නේ. මේක අති විශේෂ කාරණාවක්. ඒකයි මේක යුද්ධයකට සමාන කරලා තියෙන්නේ මේ දාණය. දාන යුද්ධයකට සමාන කරලා තියෙන්නේ. අන්න ඒක නිසා කියනවා අප්පම්පිචේ සද්ධානෝ දදාති. මේ අල්පයක් තිබ්බත් සද්ධාවෙන් දන් දෙන පුද්ගලයාගේ තේනේව සෝ හෝති සුඛී පරත්ත. අන්න එවැනි පුද්ගලයෝ නිසා පිංගුතුනි ඔවුන්ගේ ඊළඟ ජීවිතී තාම සුවපත් භාවයට පත් වෙනවා. ඒ පුද්ගලයන්ගේ ඊළඟ ජීවිතය තාම උසස් සුවපත් භාවයකට පිංගුතුනි පත් වෙනවා. අතිශයම උසස් ජීවිත බවට පත් වෙනවා එවැනි පුද්ගලයන්ගේ ජීවිත ඥානය. ඔවුන්ට මෙලොව ජීවිතයටත් යම්කිසි සැපයක් ලැබෙනවා. හැබැයි ඊට වඩා උසස් සැපයක් ලැබෙනවා පරලෝ ජීවිතය තුළ. මෙන්න මෙහිම පුද්ගලයෝ පිංගුතුනි තාම අඩුයි. දැන් යුද්ධයකදී වුණත් දැන් ඔය පක්ඛන් දිනෝ කියලා ඉන්නවා යෝධයෝ. ඒ කියන්නේ එහෙම කෙනෙකුට රජු අනකලොත් අන්නර ඈතේ පෙන පුරුෂයාගේ හිස අරගෙන ඉන්න කියලා ඔහු ඒ යුද පිටියට අඩිය තියන්නේ ජීවිතේ ගියොත් යත්වා ඉතුරුනොත් හිස අරගෙන තමයි ඉන්නේ කියලා. ජීවිතේ ගියොත් ගියත්වා මම හිස අරගෙන මිසක් ආපස්සට අඩිය ගන්නේ නැහැ. අන්න එහෙම යුද පිටියට යන මේ යෝධයෝ යුද්ධ කරන්නේ. අන්න ඒ වගේ තමයි ඒ වගේ බය නැති පුද්ගලයෝ සී මේ සත්පුරුෂයෝ අල්පයක් තියෙන කාලෙත් පිංගුතුනි දන් දෙනවා. මොකද දානේ කියන කාරණාව දන්න කෙනා කවදාවත් පිංගුතුනි දානෙකදී පිංගුතුනි පසුගාමි වෙන්නේ හොඳ උදාහරණයක් තමයි අර අට කතා ධම්මපද අට කතාවේ තියෙනවා. සුඛ සාමණේර වස්තුව දවසක් පිංගුතුනි එක සිටුවරෙක් හිටියා එක්තරා ගමක. මේ සිටුවරයා තමන්ගේ ගෙදර තමන්ගේ තාත්තගෙන් පස්සේදී විශාල ධනයකට හිමිකම් කියන්න පුළුවන් කමක් ලැබුණා. මේ සිටුවරයාට විශාල ධනයකට හිමිකම් කියන්න පුළුවන් කමක් ලැබුණා තමන්ගේ ගෙදර. ඉතින් ඒ නිසා මේ සිටුවරයා විශාල ධනයක් වියදම් කරලා තමන් බොහෝම සැපවත් ජීවිතයක් ගත කරනවා. අති විශාල ධනයක් වියදම් කරලා සැපවත් ජීවිතයක් ගත කරනවා. දැන් මේ සිටුවරයා මෙහෙම මේ සැප විඳින එක කොයි වගේද කියලා කිව්වොතින් පින්වතුනි ලක්ෂයක් වියදම් කරලා නාන තොටක් හැදුවා. ලක්ෂයක් වියදම් කරලා පලිඟුවකින් ආසනයක් හැදුවා. කවුරුන් ලක්ෂයක් වියදම් කරලා පලිඟුව වලින් ආසනයක් හැදුවා? මොකටද? නාලි ඉවර වෙලා හිටගෙන ඉන්න. ඊළඟට ලක්ෂයක් වියදම් කරලා පුටුවක් හැදුවා. කවුරුන් ලක්ෂයක් වියදම් කරලා පුටුවක් හැදුවා? ඒ වගේම රණින් බත් පිඟානක් හැදුවා. ඊළඟට කෑම ගන්න මණ්ඩපයක් හැදුවා. ඒ බත් පිඟාන තියන ආසනයක් හැදුවා. ඒ වගේම තමයි අර මණ්ඩපේ නගරේ ජනතාවට තමන් ආහාර ගන්න විදිය පෙන්වන්න සීමැදුරු කවුලුවක් හැදුවා. දහවල් ආහාරයට කහවණු 1000ක් වියදම් කරනවා. රාත්‍රී ආහාරයට කහවණු 1000ක් වියදම් කරනවා. මේ සිටුවරයා ගන්ධ කුමාර සිටුවරගේ නම. මේ ගන්ධ සිටුවරයා ආහාර ගන්න දවස
දවස් වලට විශේෂයෙන්ම මේ පොහොය දවසට පුරු පසළොස්වක පොහොය අව පසළොස්වක පොහොය කියන මේ දෙපොහයට ආහාර පිළියෙල කරන්න කහවණු ලක්ෂයක් වියදම් කරනවා ආහාර පිළියෙල කරන්න කහවණු ලක්ෂයක් වියදම් කරනවා අන්න ඒ දවසට නගර ජනතාවට පණිවිඩයක් යවනවා සිටුවරේ ආහාර ගන්න විදිය බලන්න බලන්න කියලා පණිවිඩයක් යවනවා ඉතින් නගර ජනතාව එදාට අට්ටාල බැඳගෙන අර සීමදුරු කවුරු අසරට වෙලා සිටුවරේ ආහාර ගන්න විදිය බලනවා දවසක් එක මිනිස්සෙක් පිටගම් මිනිස්සී මේ ගමට එනවා තමන්ගේ මිත්‍රයෙක් ඉන්නවා මේ ගමේ ඔහු අමුවට ඇවිල්ලා මේ යාළුවගේ ගෙදර ඉන්න දවසේ අර සිටුවරේ ආහාර ගන්න දවස යාළුවට කියනවා යාළුවා දැන් අර පිටින් ආපු යාළුවට කියනවා මිත්‍රය ගන්ද සිටුවරේ අද ආහාර ගන්න දවස නුඹත් දැකලා නැහැ අපි යමු බලන්න මම කතා වෙලා ගියා දැන් ගන්ද සිටුවරේ ආහාර ගන්න දිහා බලාගෙන හිටු පර පිටින් ආපු මිනිසයාට ලොකු ආශාවක් ආවා අර සිටුවරයාගේ කන බත්තිගානින් බත් කටක් ඉල්ල ගන්න සිටුවරයා කන බත්තිගානින් බත් කටක් ඉල්ල ගන්න ලොකු ආශාවක් ආවා ඉතින් ඒ වෙලාවේ සිටුවරයාට මික කියනවා බත් කටක් දෙන්න බැරිද ඉතින් කියනවා බෑ මේක හිම දෙන්න පුළුවන් එකක් නෙමෙයි ඊට පස්සේ කියනවා මේ සිටුතුමනි අනේ මට කොහොම හරි එක බත් කටක් දෙන්න ඒ වෙලාවේ කියනවා මේක බත් කටක වටිනකම දන්නවද මම නුඹට එක බත් කටක් දුන්න කියලා හිතන්න ඒතර මෙතනින් ඔක්කොම ඒ බත් කට කට ගාන ඉල්ලුවොත් මම මොනවද කන්නේ සිටුවරයා කෙනු දෙන්න බෑ එසක් කෙනු දෙන්න බෑ ඊට පස්සේදී අර මනුස්සයා මොකද කළේ ටෑ ගහලා කියනවා මේ සිටුතුමනි ඔබතුමා බත් කටක් දුන්නේ නැති වුණොත් මම දෙනකම් මෙතනින් යන්නේ නෑ මගේ ජීවිතේ ගියත් බත් කටක් දෙනකම් මම මෙතනින් යන්නේ නෑ දැන් මෙනි මේ කාරණාව කතා වුණාම සිටුවරේ මෙනි මෙහෙම කියනවා හොඳයි මම නුඹට බත් කටක් දෙන්නම් හැබැයි තුන් අවුරුද්දක් මගේ මාලිගාවේ සේවය කරන්න ඕනේ අවුරුදු තුනක් මගේ මාලිගාවේ දාසකම් කළොත් මම නුඹට බත් කටක් දෙන්නම් මේ මිනිස්සේ කැමති වුණා එක බත් කටක් වෙනුවෙන් අවුරුදු තුනක් බැල මෙහෙවරකම් කරනවා කියලා එතන කතා වුණාම ඒකට කැමති වුණාම එතන හිටපු මිනිස්සයෝ මියාව හැඳින්නුවේ බත් බැලියා කියලා දැන් ඔන්න බත් බැලියා බත් කටක් වෙනින් අවුරුදු තුනක් අර සිටු මාලිගාවේ වැඩ කරා අරක් කැමියත් එක තමයි වැඩ කරේ කුස්සියේ අවුරුදු තුනක් කළා තුන් අවුරුද්දකට පස්සේ අරක් කැමේ ගිහිල්ලා කියනවා සිටුතුමනි බත් බැලී තාම හොතට අවුරුදු තුන සේවය කළා දැන් ඔහුගේ කාලය ඉවරයි සිටුතුමනි පොරොන්දු වෙච්ච පරිදි ඔහුට බත් කටක් දෙන්න කිව්වා ගන්ද සිටුරයා සතුටු වුණා සතුටු වෙලා ගන්ද සිටුරයා අරක් කැමියට කහවණු 1000ක් දීලා 10000ක් දීලා කියනවා මේ හොඳයි එහෙමනම් මම ආහාර ගන්න විදියටම ඔහුට ආහාර පිළිල කරන්න. අඩුවක් කරන්නේ නැතුව මම ආහාර ගන්න විදියටම ඔහුට ආහාර පිළිල කරවන්න. කොහොමද? අර සිටුවරයා නාන තොටෙම්ම නාලා සිටුවරයා හිඳ ගන්න අර පලිඟු වලින් හදපු ගල්ලෑලෙම හිඳගෙන විවේක අරගෙන වස්ත්‍ර ඇඳගෙන සිටුවරයා ආහාර ගන්න කුටියට ගිහිල්ලා මණ්ඩපෙට ගිහිල්ලා සිටුවරයා ආහාර ගන්න මේසෙම සිටුවරේ ආහාර ගන්න කුටුවේම වාඩි වෙලා සිටුවරේ ආහාර ගන්න පිඟානෙම සිටුවරේ ආහාර ගන්න විදියටම ආහාර ගන්න හදලා දෙන්න කියලා ඒ පිරිසට උපදෙස් දුන්නා. දැන් මේ ආරංචිය නගරවැසියන්ට දැන්නුවා. ඉතින් සිටුවරයා ආහාර ගත්තිකට වඩා මේ බත්බැලේ ආහාර ගන්න එක පිළිබඳ විශේෂත්වයක් තිබුණා. ඒ නිසා එදා අතිවිශාල පිරිසක් එතනට රැස් වුණා. විශාල පිරිසක් රැස් වුණා. ඉතින් සිටුවරයා අර බත්බැලයට අර කියූ විදියටම කොහොම ටික සියල්ල සෝදානම් කරලා දුන්නා දැගුණු බත්බැලේ ආහාර ගන්නවා අන්න එදා පින්වතුනි ගන්ධමාදන පර්වතයේහි හිටපු එක්තරා පසේබුදුරජාන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියෙන් නැගිටලා උන්වහන්සේ ආවර්ජනය කරලා බලනවා මම අද කාගේ ළඟටද දාණිට වඩින්නේ ආවර්ජනය කරලා බලනවා ඒ විලාවේදී පසේබුදුරජාන් වහන්සේ දකින්න මේ බත්බැලියව බත්බැලයා බොහෝ වීරියක් කරලා මේ ආහාරය පිළිල කරගෙන තියෙන. පසේ බුදුරජාණන් වහන්සේ දකින්න මේක. ඒ වගේම තමයි සද්ධාවකුත් තියෙනවා. ඊළඟට ආයිමත් බලනවා දැන් සද්ධාව තිබුණට දෙනවද නැද්ද කියලා දන්නේ නැහෙනි. ඒ නිසා පසේ බුදුරජාණන් වහන්සේ දිවන වර ආයිමත් බලනකොට බත්බැලිය කොහොම කෙනෙක්ද සද්ධාව තිබුණට දන් දෙන කෙනෙක්ද කියලා බලනකොට ඔන්න දකින්නවා දානිට බොහොම කැමති කෙනෙක්. දානිට බොහොම කැමති කෙනෙක්. ඒ නිසා බත්බැලිය දැන් ඔන්න දන් දෙන්න කැමති බව දැනගත්තෝ පසේ බුදුරජාන් වහන්සේ මේ බත්බැලිය ඉන්න තැනට පින්දපාතේ වැඩියා. ඉතින් ඒ වෙලාවේ බත්බැලිය පසේ බුදුරජාන් වහන්සේව දැකලා මිහිමීතනවා. අතීත ජීවිතවලත් මම හරියට දන් නොදුන්නු නිසා
මට අවුරුදු 3ක් බැල මෙහෙවරකම් කරන්න උන එක බත් පිඟානකට මට අතීත ජීවිතේත් එහෙම තත්වයක් උනේ මම පූර්ව ජාතිවල එහෙම පිංකම් නොකරපු නිසා හැබැයි දැන් මේ ජීවිතෙත් මම දන් දෝ දුන්නු මට අනාගත ජීවිතෙත් මේ වගේම දුක් ජීවිත තමයි ලැබෙන්නේ අන්න බලන්න පිංගුතුනි ප්‍රඥාවන්තයෝ හිතන විදිය ප්‍රඥාව තියෙන පිරිස හිතන ක්‍රමයේ බලන්න මම මේ විලාවේ දන්නු දුන්නොත් මට ආය අනාගත සංසාරෙත් මේ වගේම දුක් ජීවිත තමයි ලැබෙන්නේ බත් බැලේ මොකද කළේ කල්පනා කරා මම මේ අතේ තියාගෙන ඉන්න මේ බත් පිඟාන ලබන්න අවුරුදු 3ක් මම බැල මෙහෙවරකම් කළා මම බොහෝම දුක් මහන්සියෙන් ලබාගත්තු බොහෝම දුක් මහන්සියෙන් ලබාගත්තු දානයක් මේක මට මේක දන් දෙන්න පුළුවන් නම් මට ජීවිත කල්ප ගණන් ජීවිත කල්ප ගණන් සංසාරේ සැපේ පාග ලබන්න පුළුවන් බත් බැලියා අන්න ඒ සිතුවිල්ල හිතේ උපදවගෙන දැන් බලන්නේ ඒ බත් බැලේ හිතපු විදිය මට මේ වෙලාවේ මේ දානි ටික පූජ කරගන්න පුළුවන් වුණොත් ජීවිත කල්ප ගණන් මට සැප ජීවිත ලබන්න පුළුවන් බලන්න මං කලින් මතක් කරා වගේ පක්කන් දිනෝ ගණීටයි ති යෝදෙක් නේද යෝදෙක් වගේ කෙනෙක් ජීවිතය අත්හැරලා තමන්ට තියෙන වටිනාම දේ දැන් මේ දන් දෙනවා අන්න එහෙමයි පිඟුතුනි ප්‍රඥාවන්තය හැම වෙලාවකම කල්පනා කරන්නේ ප්‍රඥාවන්තය හැම මොහොතකම හිතන්නේ ලැබිච්ච අවස්ථාව සංසාරයට මහත් ප්‍රයෝජනයක් කොට භාවිතා කරන එක මහත් වූ ප්‍රයෝජනයක් කොට භාවිතා කරනවා සසරෙට ප්‍රඥාවන්තයා තමන්ට ලැබිච්ච අවස්ථාව බබැදියා කල්පනා කරා මම සංසාරී දන්නු දුන් නිසා අද දුප්පතෙක් වුණා නමුත් මේ වෙලාවේ මට දානයක් දෙන්න උත්මයෙකුත් ඉන්නවා දානයක් දෙන්න දීකුත් මගේ ළඟ තියෙනවා මේ දෙකම තියෙදි දන්නු දුන්නට පට සංසාරී මීට වඩා ලොකු දුකක් ලැබෙන්නේ ආන් එහෙම හිත හිත තුල අප්‍රමාණ සද්ධාාවක් උපදවගෙන සසරේ ජීවිත අසංඛ්‍ය ගණන් මට මහ සම්පත් ලැබෙන්න කියන මේ උතුම් ප්‍රාර්ථනාව හිතේ තබාගෙන බත් බැලියා අර තමන්ගේ ආහාරය පසේ බුදුරජාණන් වහන්සේට පූජා කළා උන්වහන්සේ අඩයි බාරගත්තේ බත් බැලියා කියන ස්වාමිනී මට මිලවින් අනුග්‍රහ කරන්න එපා මට සසරින් අනුග්‍රහ කරන්න ඒ නිසා මේක බාර ගන්න කියලා අර කොම පූජ කරා ඒ විලාවි පසේ බුදුරජාන් වහන්සේ ඉදිරිපිට ප්‍රාර්ථනා කරන ස්වාමීනි උපෝපං හැම ජාතියකම මට සැප ජීවිතම ලැබේවා දුක් ජීවිත මට නොලැබේවා ස්වාමීනි ඔබ වහන්සේ දත යුතු යම් නිර්වාණ රසයක් වේද මමත් ඒකට හිමිකම් කියන අයිතිකාරයෙක් බවට පත් වේවා ඒ කියන්නේ මතු සසරේ නිර්වාණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු පසේ බුදුරජාන් වහන්සේගේ ප්‍රාර්ථනාව උන්වහන්සේත් කරනවා ඉච්චිතං පත්තිතං තොයිහං කිප්පමේව සමිඤ්ජතෝ කියලා උන්වහන්සේ පුණ්‍යානුමෝදනාව කරලා ඒ සියල්ලෝටම අනුග්‍රහ පිණිස උන්වහන්සේ ඉරදීන් ගන්ධමාන්දර පර්වතයට වඩිනවා බත් බැලෙයි දිහා බලාගෙන සාදුකාර දෙමින් වැඳගෙන දිහා බලාගෙන හරි සතුටින් පින අනුමෝදන් වුණා. පසේ බුදුරජාන් වහන්සේ වැඩලා තවත් විශේෂ අනුග්‍රහයක් කළා ඒ තමයි ගන්ධමාදන පර්වතය දිස් වෙනසේ දක්වලා මේ හිටපු පිරිසට තමන් වහන්සේ රැගෙන ගියපු පාත්‍රින් එහි වැඩ හිටපු සියලුම පසේ බුදුරජාන් වහන්සේලාට දානි පූජ කරා එදා පසේ බුදුරජාණන් වහන්සේගේ ආනුභාවී තමන් වහන්සේගේ පාත්‍රයේ තිබිච්ච ආහාරය 500ක් පසේ බුදුරජාණන් වහන්සේලාට එතන වැඩ හිටපු 500ක් පසේ බුදුරජාණන් වහන්සේලාගේ පාත්‍රයන් පිරෙනකම්ම උන්වහන්සේ දානි පූජ කළා එදිහා බලාගෙන සාදුකාර දුන්නා මේ ජනතාව එහෙම සාදුකාරයේ දෙනකොට
ගන්ධ සිටුවරයට මී හඬ ඇහෙනවා මාලිකාවට සිටුවර හිතනවා ඔය ඒකාන්තයෙන්ම බද්බැලයට මගේ ආහාරය දරා ගන්න බැරුව වට වෙලා ඉන්නේ මිනිසු නිඳා කරන මැටි හිනා වෙන මැටි එක බත් පිඟානක් වෙනින් අවුරුදු තුනක් බැල මෙහෙවරකම් කරා කියලා ඒ හඬ වෙන්නේ තෝ ඇහෙන මැටි ඒ විලාවේ සිටුවර කෝකටත් කියලා පණිවිඩ කරුවෙක් යවන බලන්න නමුත් පණිවිඩ කරුවා ගිහිල්ලා බල ලෙවල කියන පණිවිඩය හාත්පසින්ම වෙනස් සිටුතුමනි මෙන්න මෙහිම ආශ්චර්යමත් වූ දෙයක් වෙලා ඉතින් ඒ විලාවේදී සිටුවරයා කල්පනා කරන මේ මිනිස්සු හරි පුදුම කෙනින් මමවත් ජීවිත නොකරපු දෙයක් මෙච්චර ධනෙ තින මමවත් ජීවිත නොකරපු දෙයක් කවදාවත් මෙච්චර ධනෙ තිබිලත් මන් දන් දීලත් නැහැ නමුත් ඔහු තාම ශ්‍රේෂ්ඨයි ඔහුගේ දානීය ගණ්ඩ තරම් වටිනවා කියලා කහවණු 1000ක් අරගෙන බත්බැලේ ළඟට ගිහිල්ලා කියනවා මේ කහවණු 1000 අරගෙන නුඹේ පූජා කළපු පින්ද පාතිය මට දෙන්න කියලා කියනවා ඒ කියන්නේ පින් දෙන්න කියලා කියනවා ඊට පස්සේදී බත්බැලයා සිටුවරයාට පින් අනුමෝදන් කළා සිටුවරයා සතුටටපත් වෙලා තමන්ගේ දණින් හරි අඩක් තමන්ගේ දණින් හරි අඩක් අර බත්බැලයට දුන්නා බත්බැලයට දුන්නා හරි අඩක් දානි විපාකී මොහොතෙම ලැබුණා මොකක්ද හේතුව හේතුව තමයි මේ දානේ පින්ඔතුණි අංග හතරක් තියෙනවා ඒක තමයි දන් දෙන දායකයා ප්‍රඥාවන්තයෙක් වෙන්න ඕන දානයක් මහත්ඵල වෙන්න මිනිමේ කාරණා හතර ඉතාම වැදගත් මේකේ කාරණා තුනක් විශේෂයි එකක් අමතර කොටසක් දන් දෙන දායකයා ප්‍රඥාවන්තයෙක් වෙන්න ඕන ඒ වගේම තමයි දෙන දාන වස්තුව පිරිසිදු වෙන්න ඕන කියන්නේ පිරිසිදුව ප්‍රයාගත් දෙයකින් තමයි දන් දෙන්න ඕන ඒ වගේම තමයි ප්‍රතිග්‍රහකයන් වහන්සේ සීලවන්තෙක් වෙන්න ඕන ලබන ප්‍රතිග්‍රහකයන් වහන්සේ ගුණාධික කෙනෙක් වෙන්න ඕන මෙන්න මේ කාරණා තුනම එකට සම්පූර්ණ වුණාම පිංඔතුනි අපේ පිංඔතුන් දෙන දාණය මහත්ඵල කරගන්න පුළුවන් හැබැයි මෙතන අතිරේක ගුණයක් තියෙනවා ඒ තමයි ප්‍රතිග්‍රහකයන් වහන්සේ නිරෝධ සමාපත්තිය නැගිටපු කෙනෙක් නම් ඒ දානේ ditta dhamma vedaniye karma ithama balavat e kiyanne aspana pitama vipaka dena kotasa ithama balavat e nisa pingutudi me mini me kramayata dan denawa kiyala kiyanne melowa jeevitheedima mahatwa sapa vipaka labanna puluwan kotasak e nisa thame badbalaya situwarek bawata patthune ipudune duppatek vela namuth den maha danawati mokada heethuwa sasarin තමන් අරගෙන ආපු අකුසලය මේ ජීවිතේ පින් කරලා කරලා යට කරා මේ අකුසල් යට කරන්න පුළුවන් කුසල් වඩලා කුසල් යට කරන්න පුළුවන් අකුසල් වඩලා මුනි මේ කාරණාව පින්ඔතුනි බොහොම විශේෂයි මේ අකුසලය කියන එක යට කරන්න පුළුවන් කුසල් වඩලා කුසලයේ කියන එක යට කරන්න පුළුවන් අකුසල් වඩලා ඒ නිසා දැන් නුවණ තියෙන ප්‍රඥාවන්තයන්ට කරදර ආවම පස්සේ මොකද කරන්නේ නුවණ තියෙන ප්‍රඥාවන්තයෝ කරදරාවම ඒ ප්‍රඥාවන්තයෝ අතිවිශේෂ පිංකම් කරනවා දැන් රෝගියෙක් හැදුනොත් බෙහෙත් දන් දෙනවා බෙහෙත් දන් දෙනවා ඉන්නේ වගේ දැන් තමන්ට යම් දුකක් ආපෙලාවට ඒ දුක නැති කරගන්න ඊට වඩා විශේෂ පිංකම් කරනවා ප්‍රඥාවන්තයාගේ ස්වභාවය උකුණ දන්න බාලයා මොකද කරන්නේ කරදර ඉනින වාරයක් වාරයක් ගන්න ඉතින් තව තව අකුසල වඩා ගන්න කරන්නේ ඒක තමයි දුෂ්ප්‍රඥාගේ ලක්ෂණය නමුත් ප්‍රඥාවන්තයා මොකද කරන්නේ ප්‍රඥාවන්තයා පුලුවන්තරම් කුසල් වඩා ගන්නවා දැන් බද්බැලයා ඉපදුනේ දුප්පතෙක් වෙලා දැන් මහසිතුවරේ මෙහිම ඉඳලා මරණයටපත් වෙලා දිව්‍ය මනුෂ්‍ය සැප සම්පත් දිබඳලා අපේ භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේට බොහෝම කුළුපග දායක නිවසක ඉපදිනවා ඉපදිච්ච දවසේ කෙන් දරුව පිළිසිඳගත් දවසේ මුළු මාලිගාවේ හිටපු හැම කෙනෙක්ම පොහොසත් වෙලා තියෙනවා විවිධ පැති වලින් ධනෙ ලැබිලා තියෙනවා ඉතින් ඒ දරුවගේ පිළිසිඳ ගැනීමත් එක සියල්ලෝම පොහොසත් වෙච්ච නිසා සියල්ලන්ටම සැප උදා කරලා දුන්නු නිසා ඒ දරුව ඉපදුනාම නම තැබුවා සුඛ කියලා නිසුඛ කුමාරයා අවුරුදු 7ක් වෙනකොට දෙමව්පිය පැවිදි කළා දරුවගේ ඉල්ලීම මත ගිහිල්ලා පැවිදි කළා පැවිදි කරපු මේ සාමණේරයන් වහන්සේ දින 7කට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දෙක පිණ්ඩපාතේ වඩිනවා. එහෙම වඩිනකොට
අර පඬිත් සාමණේරයන් වහන්සේ වගේ කුඹරට දිය අරගෙන යන්නේ දියාලුව දකින්නවා ඊළඟට මේ නැවිච්ච කෝටු දිගෑර දිගෑර ඊතල හදන ඊවඩුව දකින්නවා ඒ වගේම කෙලින් තියෙන රූක්ෂ ගස් පෙරලලා ඒවා කපලා ගෘහ භාණ්ඩ හදනවා දකින්නවා මේක දැකපු සුක සාමණේරයන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් කරුණ විමසලා තේරුම් කරගන්නවා හිතක් නැති මේ දේවල් කැමැති කැමැති විදියට නමන්නේ දිගහරින්න පුළුවන් නම් ඇයි මගේ හිත මට කැමැති විදියට දමණය කරගන්න බැරි ඇයි මට ඕන විදියට මගේ හිත පාලනය කරන්න බැරි දැන් ජලයට හිත නැහැ නමුත් ජලයේ කැමැති කැමැති තැන් වලට අරගෙන යනවා කෝටු වලට හිත නැහැ නමුත් කෝටු කැමැති කැමැති විදියට දිගාරිනවා ගස් වලට හිත නැහැ නමුත් ගස් කැමැති කැමැති විදියට කපලා දානවා එන හිත නැති ඒවා කැමැති කැමැති නමන්න දිගාරින්න පුළුවන් නම් ඇයි මගේ හිත මට කැමැති විදියට නමා ගන්න බැරි කියලා ඊයම කමඨහනක් කරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අවසරය ලබාගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩිනේ කුටියට යනවා පළඟක් බැඳගෙන එක මීරියවෙන් අදිෂ්ඨාන කරනවා පදන් වීරිය වඩනවා මම අරහත් ඵලෙ ලබා මිස නොනැගිටිමි කියලා පළවෙනි ඵලයටපත් වෙනවා දෙවෙනි ඵලයටපත් වෙනවා තුන්වෙනි ඵලයටපත් වෙනවා දැන් අනාගාමින් වහන්සේ නමක් සුක සාමණේරයන් වහන්සේ ආනි මොහොති ශක්‍ර දෙවියන්ගේ පාණ්ඩු කම්බල ශෛලාසනෙ රත් වෙනවා ආවර්ජනය කළ බලනකොට මේ සාමණේරයන් වහන්සේ මගපල ලබනවා වහාම අනුග්‍රහ කරන්න චතු මහ රාජක දෙවියන්ට පණිවිඩයක් යවුවා සාමණේරයන් වහන්සේ වැඩ ඉන්න වටේ එකම ගහක කොළයක්වත් බිමට නොවැටෙන්න බලාගන්න කියලා සියලු පක්ෂී නිහඬ කරවන්න කිව්වා සූර්ය දිව රාජටිකෝ සූර්යව නතර කරන් චන්ද්‍ර දිව රාජටිකෝ චන්ද්‍රව නතර කරන්න සියල නතර කරන්න කිව්වා මොකද දාන වේලාව ඉක්ම වෙන නිසා ඉතින් එදා භාග්‍යතුන් වහන්සේ සාමණේරයන් වහන්සේව දකිනවා බලනම আদি ආවර්ජනය කරලා සාමණේරයන් වහන්සේට සතර පළවලටම යන්න පුළුවන්ද පුළුවන් හැබැයි ඒක බාධාවක් වෙනවා උන්වහන්සේ අරහත් ඵලෙ ලබන්න මොහොතකට කලින් තමයි සාරිපුත්තයන් වහන්සේ දානේ අරගෙන කුටියට වඩින්නේ. එතකොට උන්වහන්සේගේ අරහත් ඵලෙ නැති වෙලා ඒ මොහොතම ගහරගත්තොත් උන්වහන්සේගේ අරහත් ඵලෙ තවත් කල් යනවා. ඒ නිසා මේ ලැබිච්ච මොහොතේම අනුග්‍රහ කරන්න ඕන කියලා භාග්‍යතුන් වහන්සේ සාමණේරයන් වහන්සේ වැඩ හිටපු කුටි ඉදිරිපිට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ පළඟකෙත් බැඳගෙන වාඩි වුණා. සාරිපුත්තයන් වහන්සේ දානේ අරගෙන ආවා. ආන් ඒ මොහොතේ සුළු මොහොතකට පස්සේදී සුක සාමණේරයන් වහන්සේ සිව්පිලි සිඹියාවටපත් උතුම් මහරහතන් වහන්සේ නමක් බවටපත් වුණා. ඒ විලාවේ සාරිපුත් මහරහතන් වහන්සේට දානි පූජා කරන්න කිව්වා භාග්‍යතුන් වහන්සේ. පිටකතරේ බලන්ඩ මේ සාමණේරයන් වහන්සීට මේ අරහත් ඵලේ ලබන්න කොයිතරම් අනුග්‍රහයක් ලැබුණද? බලන අති විශේෂ අනුග්‍රහයක් ලැබුණේ. දැන් සමහර රහතන් වහන්සේලා ඉන්නවා රහත් බව ලබන්නකොට අතිශයම දුක් විඳින්න වෙනවා. දැන් අර එක උදාහරණයක් තමයි අර හොරු පිටසක් ගිහිල්ලා දවසක් අර එක හාමුදුර නමක්ව මරන්න සූදානම් වෙන්නේ. උන්වහන්සේක රාත්‍රියක් ඉල්ලනවනේ කාලය. ඉතින් ඇපයක් වෙන උන්වහන්සේ මොකද කරන්නේ? කකුල් දෙක කඩා ගන්නවා. එහිම දුක් විඳා සමහර රහතන් වහන්සේලා රහත් බව ලබන්න. එහිම රහතන් වහන්සේලා පහළ වෙච්ච ශාසනයක බලන්ඩ මේ සාමණේරයන් වහන්සේට මේ ගහක කොළයක් බිමට වැටෙන හඬකින්වත් බාධාවක් වෙන්නේ ඉඩක් ලැබුණේ නෑනේ බලන්නකෝ උන්වහන්සේගේ අරහත් ඵලෙට කී දෙනෙක් අනුග්‍රහ කරාද ලෝතුරා භාග්‍යතුන් වහන්සේගේ අනුග්‍රහය ලැබුණා මේ ශාසනෙහි කෙලවර වෙච්ච ශ්‍රාවක භූමිය අති උතුම් මහා ශ්‍රාවකයන් වහන්සේ වන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අනුග්‍රහය ලැබුණා ඒ වගේම තමයි සක්‍ර දිවියන්ගේ අනුග්‍රහය ලැබුණා සතරවරන් දිවියන්ගේ අනුග්‍රහය ලැබුණා වලාහක කායක දෙවිවරුන්ගේ අනුග්‍රහය ලැබුණා බණ කොච්චර අනුග්‍රහයක් ලැබුණද යරහත් ඵලයට එහෙම අනුග්‍රහයක් ලබන්න මොකද්ද උන්වහන්සේට විපාක දුනු කර්මය අර පූර්ව ජාතියේ තමන් ඊටාම අමාරු විලාවේ ලබාගත් උදී දන් දුන්න නිසානේ කොහොම දානයක්ද දුන්නේ කර්මඵල අදහලා දන් දුන්නා කර්මඵල අදහලා දන් දුන්නා. ඉනිස අපේ පිංතුණුත් හිතන්ද මේ සද්ධාවෙන් දන් දෙනවා කියන කාරණාව අති විශේෂයි. සද්ධාව බිඳගෙන පිංකම් කරන්න එපා. මම අර මුලින් මතක් කළා වගේ යාචිකෙකුට යමක් දෙනකොට
තමන්ට දානයක් කරන අවස්ථාවක් ලැබෙනකොට කොටිම්ම කියනවන සමහර කෙනෙක් ගෙදරට හාමුදුර වඩම්මනකොටත් වැරදි සිතුවිලි උපදව ගන්නවනේ මන් දැන් කොයිතරම් අනවබෝධයෙන් ඒ කාරණාව කරනවද කියලා සමහර පිරිස් පින්වතුනි තමන්ගේ නිවසට හාමුදුර නමක් වඩම් දානෙට හාමුදුර වඩම්මනකොට මෙනි මිහි මිහි හිතන සමහර අය අපේ අම්මා බලන්න අහවල් පන්සලේ හාමුදුරුවෝ වැඩියා උන්වහන්සේ අපේ අම්මට පිරි කියන හොස්පිටල් එකටත් ආවා අපේ අම්මගේ පාංශකූලටත් ආවා උන්වහන්සේට නොකියුවොත් උන්වහන්සේගේ හිත හොඳ නැති වෙයි අනිවාර්යෙන් අපි උන්වහන්සේටත් කියමු එතකොට දැන් ඊ හාමුදුරුවෝ දානිට වඩම්මන්නේ මේ මහා සංඝරත්නයේ වඩම්වල මම දන් දෙනවා කියන චේතනාව නෙමෙයි ඊ හාමුදුරුවන්ට දානිට නොදුන් දන් නොදුන්නොත් අමනාපයි කියලා හිතාගෙන පිංගතුනි එහෙම සිතුවිලි උපදවගෙන දන් දෙන්න එපා. ඒකෙන් වෙන්නේ මහ විශාල ධනයක් වියදම් කරන අපේ පිංගතුන්. ඒක ඒක හරියට ගඳ කපු ඉනි වගේ කිසිම ඵලයක් නැහැ ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා අපේ පිංගතුන් සසරට තමන්ට මහ උපකාරයක් සලසා ගන්න පුළුවන් වෙන විදියට තමන් දන් දෙන්න කොහොමද කර්මඵල අදහලා දන් දෙන්න. ආන් එහෙම දන් දෙන්න අපේ පිංගතුන්ට මේ දානසිත වඩන්න මේ කාරණා හැම එකක්ම ජීවිතවලට උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමවටපත් කරනවා. හොඳයි මනම් අද දවසේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව මේ විදියට මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ එංගලන්තයේ පදිංචි බුද්ධික රුවන් හර්ෂ महात्मा एतुलु पुण्यमंत पिरिस एतु बलापुरुत्तु इनुए एमिली पिटिये मुरकेटिये पार अंक दाहतर निवसे वासे करन ग्रेस हामु सेपाल दानायक वन आदरनी मैनियांगे असु नम्मवन जन्मदिने सिहिपत करला ए मैनियांट पुण्यान मोदना करमीं अदमी उदार सद्धर्म देशना पावत्वन्नी तिंगे मैनियांट निदुक निरोगी सोपत भावे प्रार्थना करनवा එමෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කායික මානසික සුවපත් භාවය ලැබේවා තවත් බොහෝ කුසල් දහම් වඩන්නට මේ ලැබිච්ච මනුෂ ජීවිතය තුළ උපරිම සසර සුවපත් කරගන්නට ඵල නිලා ගන්නට එතුමියට මේ සියලු කුසල් හේතු වාසනා වේවා කියලා අපි මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාදේ කරනවා ඒ වගේම කුලතුංග පවුලේ සියලු දෙනාටත් මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඒ වගේම මිය පරලෝ ගියපු සියලු ඥාතිති මිත්‍රාදීන් හැම දිනාටමත් මේ සියලු කුසල් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම මෙලෝ පරලොව ජීවිත සුවපත් වේවා. මිය පරලෝ ගියවෝ සියලු ඥාතීන්ගේ සංසාර ගමන සුවපත් වේවා. ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් කරගෙන ඕනුත් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර පින පාරමිතාවක්ම වේවා කියලා පින් අනුමෝදන් කරනවා. රැස් කරගත් උදාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දෙනාටමත් පින් දෙනවා. net නාලිකාවේ සභාපතිතුමන්ට සාමාන්‍ය අධිකාරිතුමන්ට කාර්ය මණ්ඩලෙ පින්වත් හැම දෙනාටම මේ සීල කුසල් අඩුවක් නැතුව අනුමෝදන් වේවා. ඔවුන්ටත් ඔබ අප හැම දෙනාටමත් කිටිම කාලයකින් පහසුම ආකාරයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින උතුම් පාරමී ධර්මයක් බවේවායි සාදු 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 කියාපි ප්‍රාර්ථනා කරගමු ආකාශට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං